සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං භාවිතෝ බෞලීකතු මහතු අත්ථාය සංවත්තති යතේදම් භික්ඛවේ චිත්තං චිත්තං භික්ඛවේ භාවිතං බෞලීකතං මහතු අත්ථාය සංවත්තති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ බුදු වෙන දවසේ බෝධි මූලයේදී සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත යන මාර්ගඵල ප්‍රතිලාභ කිරීමේදී අරහත් මාර්ගඵල අවස්ථාවේදී සරුවක්ඥතාඥානීකේන අති විශිෂ්ට වූ ශ්‍රේෂ්ඨ වූ අසහාය වූ අනුත්තර වූ ප්‍රඥාවක් ලැබුවා. ඒ ප්‍රඥාවට අරමුණු කළ නෑක දෙයක් තුන් ලෝක ධාතුවේ ඇත්තේ නෑ. යාවතකඤ්ඤයන් තාවතකඤ්ඤාන යන්තාක් දතියුතු දේ ඇතොත් ඒ සියල්ලම සර්වඥතාඥාණයෙන් දැනවදාරෙනවා. ආවර්ජනා කළ පමණින් මෙනෙහි කළ පමණින් සතිය දෝ පමණින් ඕනෑම අතීත අනාගත වර්තමාන දෙයක් කාල විනිමුත්ත දෙයක් සියල්ලම එක වේට අරමුණු කරන්න පුළුවනි. එම සාරවඥතාඥාන විශේෂයට එමේ සාරවඥතාඥානේති තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවං භාවිතං බහුලීකත් භාවිතෝ බහුලීකතෝ මහතෝ අත්තා සංවත්තති. යම් ධර්මයක් භාවිතා කිරීමෙන් බහුලීකృత වශයෙන් බහුල වශයෙන් වැඩි වීමෙන් මහත් ආර්ථයක් ලෞකික ලෝත්‍රෝත්‍ර වශයෙන් ලැබෙනවා නම් මෙන්න මේ විදිහේ ධර්මතාවක් තියෙනවා. ඒ හැරෙවෙන කිසිවක් මගේ නුවණින් දැකලා නැත. යතේදං චිත්තං ඒ මේ චිත්තයයි භාවිතා බහුලීකృత කිරීමෙන් මහත් ආර්ථයේ සැලසෙන්නේ. චිත්තං භික්ඛවේ භාවිතං බහුලීකතං මහතෝ අත්ථා සංවත්තති. මහණෙනි චිත්තය භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత වශයෙන් වදන ලද්දේ නම් මහත් වූ වර්ථයක්ම සිද්ධ වෙනවා කියන එක මේ සූත්‍ර පාඨයේ සඳහන් වෙනවා. මහත් වූ වර්ථය කියලා සඳහන් කරන්නේ කුමක්ද? ලෝතුරා බුද්ධත්වය. ලෝතුරා බුද්ධත්වයේ පවා සිද්ධ වෙන්නේ සිත භාවිතා කිරීමේ. ඊළඟට පසේ බුද්ධත්වය. පසේ බුදු බව ලැබෙන්නේ චිත්තය භාවිතා බහුලීකృత කිරීමේ. ඊළඟට අරහත්ත්වය. අරහත්ත්වයේ සිද්ධ වෙන්නේ සිතේ භාවිත බහුලීකృత කිරීමෙන්. ඊළඟට සකදා අනාගාමි සකදාගාමි සෝවාන් ආර්යයන් වහන්සේලා. මේ මාර්ගඵලාභීත්වයෙන් මඟඵල නිවන්සෝ සාක්ෂාත් කරන්නේ සිතේ භාවිත බහුලීකృత කිරීමෙන්. මේ සිත භාවිතා බහුලීකృత කරන්නේ කෙසේද කියන එක සරුවක්යන් වහන්සේ මේ සුවාසෝදාස ධර්මස්කන්ධය තුලින් ලෝකයට දේශනා කරලා තියෙනවා. දානය සිත භාවිතා බහුලීකృత කිරීම. සීලය භාවනාව අපචයනී කියන මේ ගරු කිරීම. වෙය්‍යාවච්ච කියන වත්පිළිවෙත් පිරීම. එවාගේ පත්‍යදාන කියන පින් දීම. පත්තානුමෝදන කියන පින් අනුමෝදන් වීම. ධම්ම ශ්‍රවණ කියන බණ ඇසීම. ධම්ම දේශන කියන බණ දැසීම. දිට්ඨුජ කම්ම කියන්නේ සෑම කුසලයක නුවණින් යෙදීම.
මේ සියල්ලම සිතේ භාවිතේ බහුලීකృత කිරීමක්. ඒකම ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම, කේලාම්බස් කීමෙන් වැළකීම, පරිසබස් කීමෙන් වැළකීම, හිස්බස් කීමෙන් වැළකීම, අනුන්ට අනුන්ගේ සම්පත් වලට ආසා නොකිරීම, අනුන්ට ක්‍රෝධ ඊර්ෂ්‍යා නොකිරීම, මිසදුටු නොගැනීම කියන මේ දස කුසල කර්මපතේද තමන්ගේ සිතේ භාවිත බහුලීකృత කිරීමේ උපාය මාර්ගයක්. දාන පාරමිතාව, සීල පාරමිතාව, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව, වීරිය පාරමිතා, ප්‍රඥා පාරමිතාව, ශාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අදිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ඛා පාරමිතා මේ සියල්ලම සිතේ භාවිත බහුලීකృత කර ගැනීමක්. එවාගේම සතිපට්ඨාන සතර, සම්‍යප්ප්‍රදම් වීර්ය සතර, ඉර්ධිපා ධර්ම හතර, ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බොජ්ජංග ධර්ම හතේ, මාර්ගාංග ධර්ම හතේ, මේ සියල්ලම සිද්ධ වෙන්නේ සිතේ භාවිත බහුලීකృత කිරීමක්. එවාගේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, සිව්බම් විහරණ වැඩිමද චිත්ත භාවිත බහුලීකృత කිරීමක්. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව කියන මේ සතර සංග්‍රහ වස්තුද සිතේ භාවිත බහුලීකృత කිරීමක්. එවාගේම සක්ඛෝ, උජු, සූජු, සුවචෝ, මුදු, අනතිමානේ, සන්තුස්සේකෝ, සුභරෝ, අප්පකිච්චෝ, සල්ලාවකවෝත්තේ, සන්තින්ද්‍රියෝ, නිපකෝ, අප්පගබ්බෝ, කුලේසු අනනුගිද්දෝ, නචකොද්දන් සමාචරේ කියන මේ කරණීය ධර්ම 15ද සිතේ භාවිත බහුලීකృత කර ගැනීමක්. එවාගේම අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ජනාදී මහා මංගල ධර්ම 38ද සිතේ භාවිත බහුලීකృత කිරීමක්. මේ විදිහට සම්බුද්ධ ශාසනයේ නානා වචන වලින් හඳුන්වා තිබෙන්නේ සිත පුරුදු කිරීමේ උතුම් මාර්ග ප්‍රතිපදාවක්. ඒ සිත පුරුදු කිරීම තමයි බුද්ධ ශාසනයේ තියෙන පරමාර්ථය. පින්නතුන් නිතර නිතර භාවිතා කරන ගාථාව සම්බපාපස්ස ගාථාව. එයි සඳහන් වෙන්නේ සම්බපාපස්ස අකරණය, කුසලස්ස උපසම්පදාව, සචිත්ත පරියෝධපනේ කියන කාරණා තුනයි. සීල අකුසලෙන් වැළකීමෙන්ද සිත පිරිසුදු කරගන්නවා, සීල කුසල රැස් කිරීමෙන් සිත පිරිසුදු කරගන්නවා, එමඟින් භාවනා වඩා කෙලසුන් කෙරෙන් සිත පිරිසුදු කරගෙන පරම විසුද්ධ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. මෙන්න මේක නිසා තමයි සරුවක්යන් වහන්සේ දේශනා කොට වදාළේ මේ ලෝක ධාපේ සක්විති රජ වෙන්නේ, සක්දෙව් රජ වෙන්නේ, බ්‍රහ්ම රාජ වෙන්නේ, දෙව්ලෝ 6ට යන්නේ, බඹලෝ 16ට යන්නේ, අරූප ලෝක 4ට යන්නේ මේ සිත පුරුදු කර ගැනීමෙන් බැවින් ලෞකික වූද, ලෝකෝත්තර වූද සීල යහපත් ප්‍රාර්ථනා සපුරා ගන්න හේතු වෙන එකම මාර්ගය තමයි සිත භාවිත බහුලීකృత කර ගැනීම. ඉතින් මේ සිත භාවිත බහුලීකృత කර ගැනීම සඳහා වඩන පින්කම් අතරත ඉතා වැදගත් පින්කම් පේලියක් මේ තුන් මාසේ පුරා සිද්ධ වුණා. පසුගිය අසල පොය දවසේදී පින්නතුන් විශාල පිරිසක් එක්කාසු වෙලා සීල භාවනා පිළිවෙත් යෙදෙමින් පිරිසක් දායකම පින්නතුන් දායක මඬුළු එක්කාසු වෙලා මහා සංඝරුවනට වසසලු පූජා කිරීම වශයෙන් ආරාධනාවක් කරන්න යදුන ස්වාමීනි, මේ ඉදිරි වස්සාන කාලයෙහි අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ආරණ්‍ය සේනාසනයේ වස්සලඹේ වැඩවාසය කරන සේකවා ඒ කාලය තුළ මහා සංඝරුවනට අපි කැපකරු දායකත්වයෙන් අප කැප වෙනවා, උපකාර වෙනවා, අපටත් සීලාදි ගුණ පූර්ණේ කරගන්න උපකාර වෙනවා. එනිසා අප දෙපාර්ශ්වයට අනුකම්පා පිණිස වස්සලඹේ වැඩවාසය කරන සේකවා කියලා ගෞරවයෙන් ආරාධනා කළා. ඒ ආරාධනයේ සිත පිරිසුදු කර ගැනීමක් මහා සංඝරුවනේ ආරාධනේ කරුණාවෙන් ඉවසා වදාරලා මේ වස්සාන තුන් මාසේ පුරා බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව කතිකාවතක් ඇති කරගෙන සාරවත් ලෙස ප්‍රතිපත්ති වලදී හිටියා. ඉතින් උන්වහන්සේලා යින් තම තමාගේ సంతාන තුල සිත භාවිත බහුලීකృత කර ගැනීමේ යෙදුණා. එවාගෙම දායක පින්වතුන් අතර විශාල පිරිසක් පොයට 800 සමාදම් වෙමින් නිත්‍ය වශයෙන් තම තම ආරක්ෂා සීලය පිරිසුදු කරගෙන රැකගනිමින් දානෝපස්ථාන කරමින් ගිලානෝපස්ථාන කරමින් බොහෝ සිත පිරිසුදු කර ගැනීමේ වැඩ කටයුතු තුළ යෙදුණා. මෙසේ වස්සාන කාලයේ නොසෙස්ව ගත කරලා
මේ අවසාන දවසක කියන්නේ චීවර මාසයේ තුල තවත් විශාල පින්කමකින් සිත භාවිත බහුලීකృత කිරීමයි මේ සිදු කරගන්නේ. එයින් අර සිංගප්පූරු මැලේසියානු දායක මණ්ඩලු කීපයක් එකතු වෙලා මෙම ස්ථානයේ පඬුශාලාවක් වාගේම සංඝ රත්නයේට නිත්‍ය පරිහරණය සඳහා බොහොම ගෞරව සම්ප්‍රයුක්තව කුටිසෙනසුන් පූජාවක් කරන්න යෙදුණා. ඒ පූජාවටද බාසුන් නැල බොහොම වෙහෙස මහන්සියලා කලට වේලාක් නමුත් ඒ වැඩ නිමවා කණ්ඩ උත්සාහවන්ත වේලා කුටිසෙනසුන් ගොඩනගා ගන්න සමත් වුණා. එවාගෙම අනිකුත් මේ ස්ථානයේට පසුගිය කාලයේ දැඩි නියඟේ නිසා වතුර හේනියක් ප්‍රතිබව දැනගෙන පූජ්‍ය හරිනන්ද ස්වාමීන් වහන්සේ උනන්දු වෙලා ජල උල්පස් හොයාගෙන තවත් ලිංකප්පවල ජලනල සවි කරලා බොහොම ලොකු උත්සාහයකින් ජල සම්පාදනය ඇති කරමින් ඒ පාසු අද සලසා යන්ත යෙදුණා. විශේෂයෙන්ම අඟුල්ගමුවේ හරිනන්ද ස්වාමීන් වහන්සේ දිවා රාත්‍රී දෙකේ මේ මහා සංඝයාගේ අවශ්‍යතා නිතර සොයා බලමින් අඩුපාඩු නොවන ඇටේට ගිලංවන ස්වාමීන් වහන්සේලා නොපමාව ප්‍රතිකාර ලබා දෙමින් සූපත් කරමින් සදාවත් බෞද්ධ පින්නතුන් වෙනුවෙන් බොහෝම උත්සාහයෙන් උපකාර වෙමින් කාලය ගත කරමින් තමන්ගේ සිත භාවිත බහුලීකృత කරගන්න සමර්ථ වුණා. සමායට උන එම්බිරිස හැදෙලා බඩේ අමාරු හැදෙලා ඒව ගණන් නොගෙන වැඩ කර ඇති අපි දැකගෙන තියෙනවා. එවාගෙම අපිතර විවේකීන උගට අපටත් කිසි කරදරයක් නොවන හැටියට ආරක්ෂා සලසා දුන්න. එවාගෙම පූජ්‍ය සංඝසෝබන ස්වාමීන් වහන්සේ සංඝයාගේ වැඩ සඳහා බොහෝම විවෘත වෙමින් උපකාරී වුණා. පූජ්‍ය ඉන්දියන් ජාතික චක්කුපාල ස්වාමීන් වහන්සේ සංඝයාගේ වැඩ ගැන බොහෝම උනන්දුවෙන් සොයා බලමින් අනුග්‍රහ සැලසුවා. අනිස්තේලම සබ්‍රාහ්මචාරීන් වහන්සේලා වුණුන්ට උපකාර වෙමින් නොසේසු තම තමාගේ චිත්ත සන්තාන තුල අර සමති විපස්සනා නුවණ වැඩෙන හැටේට චිත්ත භාවනා පුරුදු කළා. විපස්සනා භාවනා පුරුදු කළා. මේ නිසා මේ වස්සාන කාලේ නොසේසු පවත්වාගෙන අතරතේ දැන් මේ අවස්ථාවේ තව වැඩගත් පින්කම් පෙළියක්ම සිද්ධ වුණා. එයින් පළමුවෙන් තමයි කඨින වස්ත්‍ර පූජාව. වර්ෂයකට වාර සිදුවෙන මේ කඨින වස්ත්‍ර පූජාව නම් සම්බුද්ධ ශාසනයේ කළ හැකි චීවර පූජාවෙන් අතර අග්‍රගණ්‍ය පූජාවයි. අහස උසට මහා මෙරුව උසට තුන්සිවුරු අට පිළිකර පූජා කරනවට වඩා එක කඨින ගාණේක ආනිසංස මහත්ඵලයි කියන එක දේශනාවේ සඳහන් වෙනවා. හේතුව මේ කඨින පූජාවේ ආනිසංස දායක පින්නතුන් පමණක් නොව සංඝ පිරිසටද විශේෂයෙන් ලැබෙන නිසායි. බුදුරජාණන් වහන්සේ කඨින පූජාව අනුමත කොට වදාළේ බුදු වීමෙන් අවුරුදු 20කට පස්සේ. පාමයික කියන ආරණ්‍ය වාසී දුතාංගධාරී ස්වාමීන් වහන්සේලා 39කගේ දුෂ්කර චාරිකාවක් නිමිත්තෙන් උයි කඨින පූජාව අනුමත කොට වදාරණ යෙදුනේ. කඨින පූජාව අතීත බුද්ධ ශාසනවලදී සිදු විය ඇති බව දේශනාවේ සඳහන් වෙනවා. අපේ සාරුවක්ඥන් වහන්සේ දේශනා කොට අදාළ අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කඨිනං අත්තරිතුං පෙරවස් සමාදන්ව මහා පවාරණී කළ භික්ෂූන් වහන්සේලා විසින් කඨිනයක් ඇතිවීමට අනුදැනව ධාරමි කියලා අනුමත කොට අදාළ යානිසංස වශයෙන් අත්තත කඨිනානං වූ භික්ඛවේ පංචකප්පිසාන්ති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝනභෝජනං යාවදත්ත චීවරං යෝචිතාත්‍ර චීවරෝපාදෝ සෝචනේ සම්භවිස්සති කියා සංගරූණට ලැබෙන ආනිසංස පහක් විශේෂයෙන් දේශනා කරන්න යෙදුණ. ඒ කාරණා පහ ගැන කෙටියෙන් අපි සලකා බලමු. භික්ෂුන් වහන්සේලා වස්සෙළඹී පෙරවස් සමාදන් වී වස්සාන ශික්ෂාව මැනවින් රැකගෙන වප්පෝය දවසේදී මහා පවාරණේ සිදු කරගනු ලැබෙනවා. වස්සෙළඹෙන දාසට වඩා සිත දියුණු කරගෙන තමා මහා පවාරණ විනය කර්මෙදි සහභාගී වන්නේ. ඉස්තර කාලේ නම් වස්සෙළඹෙන්නේ පෘතුජන හිතින් පවාරණය කරන්නේ රහත් වෙලා. ඒ තරමට වස්සාන කාලයේ සාර්ථකව පවත්වාගෙන තියෙන බව අපේ පෞරාණික අර්ථ කතාවල සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව සලකාගෙන අපේ සංගරුවන මැනවින් ඒ වස්සාන ශික්ෂා රැකගෙන මහා පවාරණීය කර්මයේ කරගත්තා. ඊළඟට මේ චීවර මාසයේ තුල කඨිනයක් පිලිගැනීමට අනුමත කොට වදාළ සාරුවක්ඥන් වහන්සේ කඨිනී පූජා කර ගැනීමට කලින් නේවාසික භික්ෂුන් වහන්සේලාට කියන්නේ නැහැ අපි මේ කඨින පූජාවක් කරනවා කියලා. ඒ හැර වෙන කපවචන වලින් භාවිත කරන්න පුළුවන් අපි මේ වස්සාවසාන පූජාවක් කරන්න බලාපොරොත්තු වෙනා ඒ වගේ කියන්න පුළුවන්. ස්වාමින් වහන්සේලාට කල්යතෝ දැන්නොත් ඒක නිසෙසේ උත්කෘෂ්ඨ කඨිනයක් වන්නේ නැහැ. ඒක අහසින් ලැබුණු දෙයක් වාගේ ලැබෙන දෙයක්.
එනිසා මේ සදහවත් බෞද්ධ පිරිසේක මැනවින් දන්න නිසාද උදේ පාන්දරම කටන වස්ත්‍ර මේ වගේම ඊට පරිවාර චීවර ආදී සූදානම් කරගෙන ඇවිල්ලා මහා සංඝ රත්නේ වඩා හිඳුවලා පූජා කරගන්න යෙදුණා. එතන සඳහන් කළා අද දවසේ මේ ස්ථානයේ පූජා කරන මේ කුටිසේනාසනද මේ ප්‍රතිමා වහන්සේලාද එවාගේම අනිකුත් මේ පරිස්කාර භාණ්ඩද මේ දාන වස්තු සියල්ලම කටින පූජාවේම පරිවාර පූජාවන් බාටපත් වෙනවා කෙනෙක් හඳුන්වන්න යෙදුණ එකේසේමයි. එවාගේම දැන් ඒ කටිනේ පූජා කළා ඊළඟට මහා සංගරුවන විසින් ඒ කටිනේ කපල මහලා පඳුපෝ සෝදලා පඳුපෝල අදිෂ්ඨාන කරගෙන කියන්නේ සංඝයා විසින් එක භික්ෂුන් වහන්සේ නමකට පවරලා අදිෂ්ඨාන කරගෙන කටිනාස්ථාන විනී කර්මයේ කරනවා. එක නමකටයි චීවරය ලැබෙන්නේ ඒ නම විසින් අනිත් උපසම්පන්න වස්විසු භික්ෂූන්ට අනුමෝදන් කරුන් ලැබෙනවා. එනිසා ඒ සීලම භික්ෂුන් වහන්සේලාට මේ චීවර මාසයයි හේමන්ත ඍතුයේ මාස 4යි කියන මාස 5 තුලදී මේ ආනිසංස පහ ලැබෙනවා. අසම අනාමන්තචාරෝ කියන්නේ භික්ෂුන් වහන්සේට තියෙන එක්තරා ශික්ෂාපදය. ස්ථානෙන් බැහැර ගමනක් කරිනවා නම් නේවාසික භික්ෂූන්ට කියලා අවසර අරගෙන යන්නට ඕනේ. නොයසේනම් ආපත්‍ති සිද්ධ වෙනවා. නමුත් කටින ආනිසංස මාස 5ේදී එම ආපත්‍ය සිද්ධවන්නේ නැහැ. ඒක පළවෙනි වරප්‍රසාදයයි. ඒක සැලකිය යුතු ඉතා වැදගත් ආනිසංසයක්. ඒ කියන්නේ ලෝ පහළ වෙනවා සක්විති රජවරු. සක්විති රජවරු පහළ වුණාම ඒ ඇත්තන් කිසිම ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ආරක්ෂා සංවිධානය තියෙනවා. ඒ රජතුමා කැමැති තැනකට අහසින් ගමන් කරන්න පුළුවන් සක්‍රෝණීය අනුභවයෙන්, හස්ති රත්නීය අනුභවයෙන්, අශ්ව රත්නීය අනුභවයෙන් එතුමා යන ගමනේදී කිසි කෙනෙකුගේ අරමක් අවශ්‍ය වන්නේ නැහැ, අවසරයක් අවශ්‍ය නැහැ, ස්වයිරීව ගමන් කරන්න සමර්ථ වෙනවා. ඒ වගේ තමයි කටිනානිසංසය. කටිනානිසංස වශයෙන් භවයක් පාසා තමා සිටූ පැතූ ලෙස දාන ආදී දසපාරමී පුරා ගන්නට ලැබෙනවා. ඒක විශේෂානිසංසයක්. ඉතින් අපට සාක්ෂිත රැබෙච්ච සබට වඩා අවශ්‍ය වන්නේ මාර්ගඵල නිර්වාණ සම්පත්‍යයි. එනිසා අපට නිවන් දකින අතුරු මේ ජීවිතේ පටන් උපනුපන් තැනකදී කිසිදාක කිසි කෙනෙකුගෙන් බාධාවක් නොවේ. විසතුරු මහ රජුරන්ට මෙන් දාන පාරමී පුරන්න ලැබේවා, සීල පාරමී පුරන්න ලැබේවා, නික්කම්මී පුරන්න ලැබේවා, අනිගුත් පාරමී ගුණ පුරන්න ලැබේවා. කිසි කෙනෙකුගෙන් බාධාවක් නොවේ. ධ්‍යාන සමාධි අභිඥා විදර්ශනා ඥාන වඩන්න ලැබේවා. කිසි කෙනෙකුගෙන් කිසිම මාරක බාධකයක් නැතුව එක මාසෙකදී සතර මඟ ඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න කටිනානිසංස හේතු වේවා කියලා පළවෙනි ආනිසංසෙන් අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. දෙවෙනි කාරණේ තමයි අසමාදාන චාරය. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට තියෙනවා ත්‍රිං සූරු අදිෂ්ඨානය, දෙපටි සූරය, තනිපටි සූරය, අන්දන සූරය. එයින් එකක්වත් අරුණෝදයේදී අත්පසින් වෙන් වෙලා තිබුණොත් ආපත්‍ය සිද්ධ වෙනවා, නිස්සග්ගේ ආපත්‍ය. ඒ පාවච්චි නොකළ හැකි වෙනවා. ඒත් විනය කර්මයේ කළ යුතු වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස 5ේදී තුන් සූරෙන් යමක් අත්පසින් වෙන් වී තිබුණා කියලා නිසඟි වෙන්නේ නැහැ, ආපත්‍ය වන්නේ නැහැ. ඒක විශේෂ පහසු විහරණයක්. උන්වහන්සේ චාරිකා ගමන් වලදී කැමතිනම් එක දෙපටි සූරක් කරේ යමක් කියලා යන්න පුළුවන්. ඒ වගේ පහසු වේරණයක් තියෙනවා. ඒකට කියන අසමාදාන චාරානිසංසය. ඒක ශාක්‍යති රජුවන්ගේ ආනිසංසයට සංසන්දනය වෙනවා. ශාක්‍යති රජතුමා ගමනක් යනකොට කවදාකවත් බත් මුල් බැඳගෙන ගමන් වියදම් අරගෙන මිල මුදල් අරගෙන යන්නේ නැහැ. ගියේ ගේතන දෙවි කෙනෙකුට වාගේ සියල්ල පහළ වෙනවා. ඒ වගේ තමයි කටිනානිසංස වාසයෙන් උපනුපන්තන සිතූපතු සම්පත් Tamanට පහළ වෙනවා. මේක තමයි දෙවෙනි ආනිසංසය. ඉතින් ලෞකික සම්පත් නුපතන සම බෞද්ධයන් විසින්ම කරුණ ලැබිය යුතු වන්නේ මේ කටිනානිසංස බලයෙන් අපට නිවන් දකින තුරු උපනුපන්තන දාන පාරමී පුරන්න ලැබේවා, සීල නෙක්ඛම් වීරිය කන්ති මෛත්‍රී ආදී පාරමී පුරා ගන්න ලැබේවා. එනිසා කිසිදු බාධාවක් නැතුව උපනුපන්තන අපට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා, සද්ධර්මයේ ලැබේවා, ධර්මාන් ධර්ම ප්‍රතිපදාය දෙන්න ලැබේවා, බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා සම්මුඛ වෙන්න ලැබේවා. ඒ ධර්මීට අනුව පිළිවෙත් පුරා එක මාසෙදී ඊටාම පහසු විරණින් ආරි සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. තුන්වෙනි කාණී තමයි ඝන භෝජනය. ඝන භෝජනය කියන්නේ උපසම්පන්න භික්ෂුන් හතර නමක් හෝ වැඩි නමක් හෝ චාරිකාවක වැඩෙද්දී කැපසරු පන්දමින් ආරාධනා කරන් නොදන්න දායකවරු
ආරාධනා කළොත් ස්වාමීනි අපේ බත් දාණය පිළිගන්න, අපේ රොටි දාණය, අපේ පිට්ටු දාණය, අපේ ඉඳිආප්ප දාණය, අපේ නූඩල්ස් දාණය පිළිගන්න. ඔහොම දාන වස්තුවේ නම කියලා ආරාධනා කළොත් පිළිගත්තොත් ආපත්‍ති වේදනා. පිළිගැනීමේදී දුෂ්කර වැළඳීමේදී පිටක් පාසාම පාචිත්‍ය ඇත වේනවා. ඒක හලාහල විසක් වාගේ මේ අකප භෝජනයේ. නමුත් මේ කටිනා නිසංස මාස පහේදී චාරිකා ගමන් වල වඩින සංගර වුණට එවැනි ආරාධනයක් පිළිගන්න පුළුවන් ආපත්‍ය වන්නේ නැහැ. එවැනි ආපත්‍යයන් නොවීමේ වරප්‍රසාදයේ ලැබුණේ කටින පූජාව යානිසංසයෙන්. ඒ නිසාම දායක මණ්ඩලයටත් ඒ කුසලයේ හේතු කොටගෙන සසර ගමනේදී සක්විති රජ කෙනෙකුට වාගේ මානිසංස ලැබෙන්න පටන් ගන්නවා. කවදාකවත් සසර ගමනේදී වසවිස ශරීරගත වන්නේ නැහැ. මිත්‍යා ආජීවයකින් ජීවත් වන්න සිදුවන්නේම නැහැ. එවාගේම උපනුම්පන ප්‍රාන්තයේ සම්මා ආජීවෙන් ජීවත් වෙන්න වාසනාව වෙනවා වගේම වසවිස ශරීරගත නොවනා වගේම සතුන් සතුන් විසින් දෂ්ට කරන්න ලැබෙන්නේ නැහැ. එවාගේම සතුන් සර්පයන්ගෙන් සූපාවන්ගෙන් මිනිස්ය අමනුෂ්‍යයන්ගෙන් කිසිදු උපද්‍රවයක් සිද්ධවන්නේ යටත් පිරිසෙන් අද කාලේ කියනවා නම් දුනුයේ තලවදින්නේ නැහැ, වෙඩි වදින්නේ නැහැ. එවාගේ අවස්ථාවක් පවා මේ කටිනානිසංස භාෂෙන් බලෙන් ලැබෙනවා. අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ විශේෂයෙන් ඒවා අපට සසර ගමනේදී පිහිට වෙන අතර මේ කටිනානිසංස බලෙන් අපට නිවන් දකිනතුරු අපේ චිත්තසංතාන තුල කවදාකවත් පස්පව කිරීමේ චේතනාවක් පහළ නොවේවා, දසා කුසල් කිරීමේ චේතනාවක් පහළ නොවේවා, පංචානන්තරී කර්මය සිහිනකින්වත් නොම වේවා, කිසිදු අකුසලයක් නොවේ, 1500ක් පමණ මේ කෙලෙස් වසවිස වමාරා දමා අමෘතේ වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න කටිනානිසංසය හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. හතරෙනි කාරණේ යාවදත්ත චීවරයේ භික්ෂුන් වහන්සේට තියෙන අදිෂ්ඨාන කළ යුතු සිවුරු වර්ග 9ක්. එවාගෙම අනිසෙස සිවුරු විකල්පණය කළ යුතු වෙනවා. මෙසේ අදිෂ්ඨාන විකල්පනේ නොකර වැඩිපුර සිවුරු තියා ගන්නවා නම් දසදාසකට වඩා තිබුවොත් ඒව නිසඟේ වෙනවා, ආපත්‍ය වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස පහේදී අදිෂ්ඨාන නොකළ විකල්පනේ නොකළ සිවුරු කැමැති තාක් තියා ගන්න පුළුවන්, පරිහරණය කරන්න පුළුවන්. මොකද වස්සාන කාලයයි, ඒ වස්සාන කාලේ ගමන් බිම යනකොට තෙමෙනවා, සමහර විට සිවුරු වේල ගන්න නොලැබෙනවා. එතකොට අතිරේක සිවුරක් පෙරවා ගන්න වෙනවා. එහෙම අවස්ථාවලදී පහසු විරණයක් වෙනවා මේ අතිරේක සිවුරු තබා ගැනීම. ඒ වරක් ප්‍රසාදේ ඊටා විශිෂ්ට වෙනවා. එනිසා මහා සංගරුණතේ පහසු විරණ ලැබුණේ කටින පූජාවෙන් සදාවත් බෞද්ධයන්ට දයානිසස සක්විත රජ කෙනෙකුට වගේම ලැබෙනවා. සක්විත රජතුමාට කොයි තරම් වස්තු සම්පන්න ලැබුණත් කවදාකවත් ඒවට බාධාවක් වන්නේ නැහැ. කිසි කෙනෙක් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කොයිතරම් වස්තුව ලැබුණ කියලා වාට කිසි දෙයකින් ගින්නෙන් ජලයෙන් වාගේම මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සොර සතුරන්ගෙන් බාධාවක් වන්නේ නැහැ. එවාගේම ඒ සම්පත් තමන් පරිභව කරමින් තවත් බොහෝ දිනාටද ප්‍රයෝජන සඳහා උපයෝගී කරගන්න සමර්ථ වෙනවා. ඒ වාගේ අපට කටිනානිසංස වශයෙන් නිවන් දකින අතුරු භවයක් පවයක් වාසා ප්‍රමාණාතික්‍රාන්ත දන දාන්‍ය භවභෝග සම්පන්න ලැබෙන ඉදකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් ඉල මුදල් මාලිගා ලැබෙනවා. ඒ වාට ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව අපි භවයක් පාසා නිවන් මඟ පාරමී පුරාගෙන ඊටාම සුවසේ එක ධානයක් වඩන්න ගියානම් ධාන අටමයක සරේ උපදවා ගන්න. එක විදර්ශනාවක් වඩන්න ගියානම් විදර්ශනා ඥාන සියල්ලම උපදවා ගන්න. එකම මාර්ගඵලයක් සඳහා උත්සාහවන්ත වෙනවා නම් සතර මාර්ගඵලම ඒකාසනේ ලබනද මේ කටිනානිසංස බලෙන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. පස්වෙනි කාණේ තමයි යෝචිතත්‍ර චීවරූපාදය. යම් සෙනසුනකදී කටින පූජාවක් කරන ලද්දේ නම් ඒ ස්ථානයේහි නැවත සංඝික වශයෙන් චීවරු පූජා කරතොත් ඒ සියල්ලම කටින චීවරේ හිමි භික්ෂුන් වහන්සේට අයිති වෙනවා. උන්වහන්සේ කැමැත්තෙන් ඕනේ අනිත් සංඝයාට දෙනවා නම් දෙන්න. මේක සංඝක පෙරිකර පෞද්ගලික මේ වරප්‍රසාදයයි. ඒ වරප්‍රසාදය ලැබුණේ කටින පූජාව නිමිත්තෙනුයි. එනිසා ඒ පූජාව කළ සදහවත් බෞද්ධයනට සසර වසනාතුරු තමාට අනන්ත පරිමාණ සම්පන්න ලැබෙනවා පමණක් නෙමෙයි, රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රිය දායක දායාදකාදීන්ගෙන් ඒ වස්තුවල කිසිදාක හානියක් නොවී සීල සම්පන්න සුරක්ෂිත වෙනවා. වෛස්තරණ දිවි රාජාගේ ආලක මන්දා රාජධානී සම්පන්න රැකෙනවා වගේ
එනිසා තමන්ට ලැබෙන සම්පත් සියල්ලම ආරක්ෂා සහිතව දාන ආදී කුසල් පාරමී පුරා ගන්න මේ කටිනානිසංසය හේතු වෙන බැවින් අපි ප්‍රාර්ථනා කරමු නිවන් දකිනාතුරු භවයක් පාසාම අපට අපේ සිතු පැතු සම්පල් ලැබමින් ඒවාට කිසි කෙනෙකුගෙන් බාධාවක් නොවේ ආරක්ෂා වෙමින් එමගින් දාන ආදී කුසල් පාරමී පුරමින් සතර මඟඵල නිවන දක්වාම සුවසේ යාගන්නට මේ පස්වෙනි කටිනානිසංස හේතු වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. මෙන්න මේ කේනානිසංස බා විශේෂ සංගරුණට පිරිනමන බැවින් දායක පින්වතුන්ටත් නිවන් දකින අතුරු යානිසංස ලැබෙනවා. ඉතින් අද මේ දවසේදී ඒ කටින පූජා පින්කමිතාම සාර්ථකව කැපසරුප්පන්දමි සිද්ධ වුණා. ඒ ගැන සන්තෝෂ වන්නට පුළුවන්. ඒ අතර කටින පූජාට පරිවාර වශයෙන් විශේෂයෙන් මේ බුරුම රටින් නෙලා ගන්නා ලද එවාගෙම කියලාම එක මහත්මයෙක් මේ පස්වාරයක් බුරුම රටේ ගිහිලා මේ සැලසුම් මේ මනවින් නිසිසේ කරවන්ට උපදෙස් දීලා විශේෂයෙන් නා වූ නාරන්නේ අප ගැන කියලා අපට ගැළපෙනවා නම් ඒ විදිහට හදන්නේ කියලා තමයි සම්පාදනය කළ බොහොම උත්සාහයෙන් විශාල ධනයක් අය කළ පිළිම වහන්සේලා වඩම්මලා දුන්නේ. ඒ පින්නතුන් විසින් කළ ඒ බුදු පිළිම පූජාමයේ කටිනානිසංස පින්කමේ ආනිසංසයේ පින්නතුන්ට කාන්තේම නිවන් දකින තුරු බුදුපාමුලකදීම මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වේවා කියලා අපි පින්පමුණු වෙනවා. ඊට සහයෝගී දුන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියුක්ත කුරේ මහත්මයා ඇතුළු පිරිසටද පූර්ණ ආනිසංස ලැබී ඒ සිළු දෙනාටද සුගති සම්පත් හා කෙලවර සාන්ත නිවන් සුව සාක්ෂාත් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවාගෙම කටින පූජාට පරිවාර වශයෙන් පඬුශාලාවක් සහ කුටිසේනාසන කීපයක් ක්වාන් මහත්මයා ඒකින් මහත්මියේ ජෙස්ටි මහත්මයා අයිරින් මහත්මිය විසින් පූජා කරනු ලැබුණ සිරාණි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිස විසින්ද සාමිලා රණතුංග මහත්මිය ඇතුළු පිරිස විසින්ද කුටි දෙකක් ආ පූජා කළා. ඒ සෑම දෙනා විසින්ද කටිනානිසංස ලැබෙන සේනාසන පූජාවක් කරගත්තාය. ඒ සේනාසන පරිහරණය කරන සිල්ලුතුන් වහන්සේලාට තබන පියවරක් ගානේම චිත්ත සමාධිය වැඩේවා විදර්ශනා ඥාන වැඩේවා. ඒ කුටිසෙනසුන් තුලදී මුන්වහන්සේලාට ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන වැඩි මාර්ගඵල නිවන් ආબોධ වේවා කින මෛත්‍රිය ඇති කර ගන්න අතර තමන්ටත් මේ සසර වසනා තුරු සීත දෙඟුණු සුමින් මැසි මඳුරුවන්ගෙන් අව්‍යස සුලං විසුකුරු සර්පාදීන්ගෙන් බාධාවක් නොවි උපනුපන් තැනකදී සමති විපස්සනා භාවනා ජීවුනු ක්‍රියුනු කරගෙන ඊටාම සුවසේ සැප විහරණයෙන් මාර්ගඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. එවාගෙම ගවයන් පස් දිනක් නිදහස් කරලා තියෙනවා. දහම් මැදුරේ පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු පිරිස විසින් 3 දෙනෙක්, එවාගෙම හේමන්ත ජයසිංහ මහත්මයා ඇතුළු පිරිස විසින් 2 දෙනෙක්. ඒ ගවයන් නිදහස් කිරීමේ කුසලයේද අභේදානයේ කුසලයේද අපට සෙත්පතමි සිදු කරලා තියෙනවා. විශේෂයෙන් ඒ ගවයන්ට මේ කුසලයේ හේතු වීමෙන් සසර සුගති සම්පත් සිද්ධ වේ. මතු ඉතාම සුවසේ පාරමී පුරා භවතරණේ කොට අමාම නිවන් දකිත්වා කියලා ගවයන්ට සෙත්පත නැතරතේ අබේදානි දුන්න කුසල බලෙන් ඒ සඳහා ධනේ සුනමේ කාලයේ වැය කළ සෑම දෙනාට මෙලොවම නිරෝසුව දීර්ඝාස වැඩි ඉතාම සුවසේ અભයස්ථානයේ වෙන අමාම නිවන සාක්ෂාත් වේවා කියලා අපි පින්පමුණු වෙනවා. වාගේම කිරිපිටි පූජාවක් මහා සංගරුවන වෙනුවෙන් සමස්ත ලංකා එක්සත් සමුපකාර සංගමී මඟින් සහ පින්වත් SB දිස දිවාරත් නමැතිතුමාගේ දායකත්වයෙන් සිදු කරලා තියෙන විශාල ප්‍රමාණික කිරිපිටි පූජාවක් මහා සංගරුවනට සීල් ගුණ බණ භාවනා පුරන්න කායික පහසු වේරණ ලැබේවා කියලා ඒ කුසල බලෙන් ඒ පින්වත් සෑම දෙනාට මෙලව නිරෝගී සුවය චිර ජීවනයේ දීර්ඝාව සහ ප්‍රණීතන්දමේ සම්පල් ලැබී පැතු බෝධි වලින් අමා මහ නිවන් සුව ලබන්න හේතු වේවා කියලා අපි මෛත්‍රී කරනවා. එවාගේ මේ සෙසු පිරිකර පූජාවන් නානා විදේ බොහෝ මේ දිනාගේ සහභාගීත්වයෙන් පූජා කරන්ට යෙදුනා. ඒ සෑම දිනාට කටිනානිසංස වශයෙන් අනුශාස මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රී කරනවා. සීල භාවනා වැඩසටහනේ නියුක්ත පින්වත් ප්‍රේමරත්න මහත්මයාගේ මඟ පෙන්වීම උඩ භාවනා පොත සම්පාදනය කළා තියෙනවා. එතුමා අපට මතක් කළා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ කුසලයේ විශේෂ අරමුණු දෙකක් හිතේ දරාගෙනයි අපි සිද්ධ කෙලේ කියලා.
මේත 30 වසරකටත් ඉස්සර එලා මෙමෙ ස්ථානයේ ස්වාමීන් වහන්සේ එක නමක් දෙනමක් ඉන්නේ කාලයේදී සිල්පිරිසිට භාවනා උපදේශ දීලා තියෙන අපේ පියාණන් වහන්සේ. එතුමාට අප විසින් කරන භාවනා සියල්ලම කටපාඩම්. ඒ නිසාම සිල්පිරිසිට තමන්ගේ ධාරණ ශක්තියෙම උගන්වලා තියෙන භාවනා ක්‍රම. ඒ කාලේ ලියාගෙන තමයි අනිත්‍යත්වෝ ඒ වාක් වගන්ති පාඩම් කරගන්නේ. ඉතින් මේ ප්‍රේමරත්න මහත්මයා කියනවා ඒ කාලේදී අපේ සිල් සමාදන් වෙලා ධර්මයේ හැදෑරුවේ ඒ පීතුමා නිසා කියලා. නිසා එතුමාට නිරෝගී මේ සසර වසන තුරු දීර්ඝව ජීවිත නිරෝගී ජීවිත ලැබේ නිවන්සෝ ලබන්නේ මේ ධර්ම දාන කුසලයේ හේතු වේවා කියලා එක පැතුමක්. ඒකම පූජ්‍ය අරියනන්ද ස්වාමීන් වහන්සේට මට එවාගේම අනිකුත් මේ ස්වාමීන් වහන්සේලාට නිරෝගී සුව චිරජීවනයේ පතමින් මේ ධර්ම දානේ සිද්ධ කරලා තියෙනවා. එනිසා ඒ පූජාමේ කුසලයේදී පින්නතුන් දෙතාම සුවසේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හේතු වේවා කියලා පුණ්‍යත්‍රි කරනවා. තවත් විශේෂ පුණ්‍යානුමෝදනාවක් තමයි සෑම වර්ෂයක මේ රැස් වෙන පින්නතුන්ට දානෝපස්ථාන ආගන්තුක සංග්‍රහ සඳහා පෙරමුණ ගන්න එජ්ජාර් රට්ඨ මහත්මයා ඉම මෙතිණියේ. එවාගේ මේ වාරයේ කොළඹ නාවේ නාන්දාස්ඥස්ත ශ්‍රී සම්බුද්ධ ශාසන අනුග්‍රහ සමිතිය නිලධාරි මණ්ඩලහා සමාජික පිරිසත් එකතු වෙලා විශාල ප්‍රමාණයකින් මේ දානෝපස්ථාන සංවිධානය කරලා තියෙනවා. එවාගේම පින්වත් එච්චි ආර්රාට මහත්මයාගේම සංවිධානයෙන් අද මේ පිරිසුඟා වැඩි මහා සංඝරූණට නිතර නිතර පරිභෝග වන මේ කුණු වතුර බෝතල් හා තවත් බොහෝම අවශ්‍ය දේවල් පාර්සල් හදලා ඒවාකටම පූජා කරලා තියෙනවා. ඉතින් මේවා ඥාන සම්ප්‍රයුක්ත කුසල්. එනිසා මේ මහත්මයා මේ මහත්මිය ඇතුළු පවුලේ සැමටත් එම සංගමයේ නිලධාරි මණ්ඩලයටත් අනුග්‍රහක පිරිසටත් ඒ කුසලේ මහත්ඵල මහත්තා නිසංස වේ. තම තවත් මෙවැනි පින්කම් කරන්ඩ කාලය ධනය ශ්‍රමය ඥානය වැඩි දියුණු වේවා ආයුර ආරෝග්‍ය සම්පන්න ලැබේවා කියලා අපි මෛත්‍රී කරනවා. අවසාන වශයෙන් දැන් මේ සිදු කරගන්නාද පින්කම් පේළිය නැවත නැවත ආවර්ජනා කරමින් අපි සතුටු වෙමු. අද තුන් මාසයක් මුළුල්ලේ සංගරුවනට සිව්පසෙන් උපස්ථාන කරමින් වස් පින්කම් අවස්ථාවේදී කත්තින වස්ත්‍ර පූජා කිරීම, එවාගේම කුටිසෙනසුන් පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා වහන්සේලා පූජා කිරීම, ප්‍රතිමා වහන්සේලාට අනුයාතව මේ අනිකුත් පූජාවන් රාශියක් පැවැත්වීම, එවාගේම සංඝ රත්නයේට ප්‍රණීතව දන්පන් පින්දපාතේ පිරිනැමීම, උදේ දවල් එවාගේම ඊයේ සන්ධ්‍යාය බෝධි පූජා, බුද්ධ පූජා, ධර්ම ශ්‍රවණාදී යෙදීම, දැන් මේ දසතින් පැමිණි සෑම දිනාට භෝජන සංග්‍රහ පැවැත්වීම, එවාගේම ධර්ම දාන පැවැත්වීම, උදේ පාන්දර කුල දරුවන් 7 දෙනෙක් සසුන් ගත කොට පැවිදි කරවීම, මේ ආදිවාසීන් සිදු කර ගන්නාද පින්කම් සියල්ලම හිතේ ආවර්ජනා කරමින් මේ සෑම කුසලයක්ම මුලින් සඳහන් කළ සූත්‍ර දේශනාව අනුව සිතේ භාවිත බහුලීකృత වීම පිණිස වේවා. සිතේ භාවිත බහුලීකృత කිනීමෙන් ලැබෙන්නා වූ ඥාන සමාධි සමාපatti මාර්ගඵල නිර්වාණය දක්වාද, රහත් බෝධිය, පසේ බෝධිය, අභිසම්බෝධිය දක්වාද හේතු වාසනා වේවා කියලා පිහිටේ අදිෂ්ඨාන තබාගෙන මෙතකින් ඒ රසපත් කරගන්නාද සකල කුසල සම්භාර ධර්මයේ විශේෂයෙන් අදාපි මේ සැනසීමෙන් නිවන් මඟ පියනගන සම්බුද්ධ ශාසනයේ නොනැසී නොපෙනී අඳුරු නොවි අතුරු දාන් නොවි මුණයම් අන්‍යාගම් බලවේගීකමත් යටපත් නොවේ ගගනතලයේ සඳේතු මඩලෙමින් දිදුලමින් බබලෙමින් අපරාජිත විරාජිත දසත සදාම් කරන විහිදුවමින් ශ්‍රී ලංකාදීප ධරණී තලයේ වසර 5000කට වැඩි කලක් පවතිවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමු. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරුවනට සම්මා සම්බුද්ධ ශාසනයේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩමින් ධ්‍යාන අභිඥා විදර්ශනා ඥාන මාර්ගඵල දක්වා දියුණු වෙමින් සදාම් ආලෝකයේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගන්න කුසලයේ ද ආශිර්වාදයක් වේවා කියලා අපි ගෞරවයෙන් ආශිංසන කරමු. දසදාසස්සක්වල වාසී බෝසත් ගුණ පුරණ දෙවි දේවතාවෝ පවා මෙපින් අනුමෝදන් වෙලා ශ්‍රී ලංකාදීප ධරණී තලයේ 15 වී බුදුසසුන ආරක්ෂා කෙරෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරමු.
එවාගේම තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපියේ ගුරුවරු බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍රාදී සීලම ඥාති වර්ගයාටද මේ ආරණ්‍ය සේනාසනේ මුල සිට සහයෝගයේ දෙමින් සිට අභාව ප්‍රාප්තෝ දායක කාරක පින්නුතුනටද මේ කුසල සම්භාරයත් වේවා මේ පින්බෙලින් ඒ සෑම දෙනා භවයක් පාසා සුගතියෙන් සුගතියට සපත් වෙමින් දාන ආදී පාරමී පුරා කතු බෝධීකින් අග්‍රාමම නිවන් දකිත්වා ක්‍යා කරුණාවෙන් පින් පමුණුවමු ශ්‍රී ලංකාවේ බුදු සසුන වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් සිංහල රට වෙනුවෙන් දිවිපෙදුවා වූ ත්‍රිවිධාමුදාවේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජ්‍ය පාලනීය නියුක්ත සිළුම රණයුරන්ටද මේ කුසල බලය අත්පත් වේවා ඒ සෑම දිනාටද භවයක් පාසා සුගති සම්ප්‍රසිද්ධ වේවා නැවත නැවත ශ්‍රී ලංකාවේ පාල වෙලා බුදු සසුනත් ආරක්ෂා කරමින් පාරමී පුරා භවතරණේ කොට පැතු බෝධියකින් අමා මහ නිවන් සුව ලබත්වා කියා කලගුණ සැලකීමෙන් පින් පමුණුවමු. එවාගේ මේ ආරණ්‍ය සේනාසන ආදී ගෘහිත වූද ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක වූද මිහිතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන්නා වූද දසදාස ලෝක ධාතු වාසී වූද සම්යද්ෘෂ්ටික දිවිරාජ මණ්ඩලයට මේ පින්වත් වේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණියෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා කරුණාවෙන් පින් පමුණුවමු. තුන්සෙත පාද වාගන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතමී සගරුණට ආයුවන් සැප බල ඥාන පිරිනමමි සිදු කර ගන්නාලද මේ කුසලානිසංස බලෙන් හා බුද්ධාදී රත්නත්‍රි අනුභව බලෙන් දිව්‍ය මණ්ඩලයේ රකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් හිතවත් මඳහත් අහිතවත් සීලෝම සත්‍යයන්වත් මේ ආරණ්‍ය සේනාසනේ අභ්‍යන්තරේ අපාද දිපාද චතුස්පාද බහුපාද ආදී වූද භූත පිසාච කුම්භාණ්ඩ යක්ෂ ප්‍රේත අමනුෂ්‍ය ආදී වූද සීල සත්‍යයන්වත් අවත ගම් නගර ලංකාව දඹදිවුතල මේසක්වල සීල සත්‍යවල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යාටද මේ පින්වත් වේවා. සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා අබෞද්ධෝ බෞද්ධ වෙත්වා මිසදිටුව සමිදිටුව වෙත්වා දුකින් පෙලෙන්නෝ දුකින් මිදෙත්වා භයෙන් පෙලෙන්නෝ භයෙන් මිදෙත්වා සෝකයෙන් පෙලෙන්නෝ සෝකයෙන් මිදෙත්වා නොමග යන්නෝ සුමගට හැරෙත්වා අශ්‍රද්ධාවන්තෝ ශ්‍රද්ධාවන්ත වෙත්වා සීලයක් නැත්තෝ සීලවන්ත වෙත්වා ශ්‍රුතියක් නැත්තෝ බහුශ්‍රුති වෙත්වා ත්‍යාගයක් නැත්තෝ ත්‍යාගවන්ත වෙත්වා ඥානයක් නැත්තෝ භාවනාමය ඥානයෙන් වැඩෙත්වා ප්‍රමාද වූ අප්‍රමාදව නිවන් මඟ ගමන් කෙරෙත්වා අසමගී වූ සමගීව කටයුතු කෙරෙත්වා රෝගාතුරෝ නිරෝගීව නිවන් මඟට යොමු වෙත්වා සීලු සත්වෝ මෙපින් බැලෙන් සුගති සම්පත් විඳ ආරි සත්‍යාබෝධීන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවමු.